අපි අදත් අලුත්ම වීඩියෝ එකක් කරගෙන ඔයාලා ගාවට ආවා. මේ වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්මාර්ට් හෝම් එක කියන්නේ මොකක්ද කියලා. කාලෙක ඉඳලා මෙන්න මේ ස්මාර්ට් හෝම් කියන සංකල්පය ගැන කතා වෙනවා. ඉතින් අද වීඩියෝකින් අපි බලාපොරොත්තු වෙනවා මොකක්ද මේ ස්මාර්ට් හෝම් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි ස්මාර්ට් හෝම් එකක තියෙන ප්‍රධාන ගති ලක්ෂණ මොනවද කියන කාරණය මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්මාර්ට් හෝම් ගැන අපි වීඩියෝ මාලාවක් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපි අලුත් වෙලා වෙනස් වුණාට පස්සේ අරගෙන ඉන්න වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ මාලාව තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මතක් කරනවා දසුන් හිට්ටිගමගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell සලකුණ මත click කරන්න. වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ ස්මාර්ට් හෝම් එක කියලා කියන්නේ? එතකොට ඔයාලට අන්තර්ජාලය බැලුවොත් මේ ගැන විවිධ අර්ථකථන දැක ගන්නට පුළුවන්. සරලවම ගත්තොත් මේ ස්මාර්ට් හෝම් එක කියලා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ඩිවයිසස් වලින්, එහෙම නැත්නම් උපාංග වලින් සමන්විත වෙච්ච නිවාසයක්. අන්තර්ජාලයට සම්බන්ධත මෙන්න මේ උපාංග ඔයාලට දුරක ඉඳලුණත් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකෙන්, එහෙම නැත්නම් පරිගණකයෙන් පාලනය කිරීමේ හැකියාව පවතිනවා. බොහෝ උපාංග වලට ස්වයංක්‍රීයව තමන්ගේ කටයුතු හැසිරවීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම තමයි ඔයාලට දුරස්තව ඔයාලට ඒ උපාංග වල කටයුතු පාලනය කිරීමේ හැකියාවත් පවතිනවා. එතකොට මෙන්න මේ උපාංග භාවිතා කිරීමේ ප්‍රධාන අරමුණු වෙන්නේ නිවසියන්ගේ පහසුව වර්ධනය කිරීම. ඒ වගේම තමයි ලේසියට සුව පහසුවට මේ කටයුතු කරගැනීමේ හැකියාව. ඒ වගේම තමයි නිවසේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම. අපි යමු මෙන්න මේ ස්මාර්ට් හෝම් එකේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා බලන්න. මේ ස්මාර්ට් හෝම් එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මම කලින් අර්ථ දැක්වීමේදී පැහැදිලි කරාගේ දුරස්ත පාලනය. එතකොට මේ ස්මාර්ට් හෝම් එකේ තියෙන ඩිවයිසස්, එහෙම නැත්නම් උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන නිසා ඔයාලට දුරක ඉඳලුණත්, වෙනත් රටක ඉඳලුණත් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් පරිගණකය භාවිතා කරලා පාලනය කිරීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ගෙදර ලයිට් එක ඔන් කරන්න, ඔෆ් කරන්න, ඒ වගේම තමයි ගෙදර security cameras control කිරීමේ හැකියාව මෙන්න මේ smart home සංකල්පය හරහා ඔයාලට භාවිතා කරන්නට පුළුවන්. ඊළඟට තමයි මේ ගොඩක් devices ඔයාලට සැලසුම් කරන්නට පුළුවන් ස්වයංක්‍රීයව කටයුතු කරන විදියට. උදාහරණයක් විදියට විදුලි බල්බයක් ගත්තොත් ඒ විදුලි බල්බය මෙන්න මේ කාලවකවානුවේදී දැල්වී තිබෙන්න, මේ කාලවකවානුවේදී ඒක ඔෆ් වෙලා තියෙන්න ඔයාලට සැලසුම් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ස්මාර්ට් හෝම් එකත් එක්ක කතා වෙන තවත් ගති ලක්ෂණයක් තමයි ආරක්ෂාව කියන්නේ. උදාහරණයක් විදියට නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය මෙන්න මේ ස්මාර්ට් හෝම් එක හරහා ඔයාලට පාලනය කිරීමේ හැකියාව පවතිනවා. නමුත් මෙතෙන්දි ඔයාලට කියන්න ඕන මේ සිකියුරිටි එක ගැන විවිධ මතවාද පවතිනවා. වාසහගත තත්ත්වය තිබෙනා වගේම මේකේ අවාසහගත තත්ත්වයකුත් තිබෙන්නට පුළුවන් කියලා ඇතෙමුකට තර්ක කරන්නට පුළුවන්. තවත් ලැබෙන ගති ලක්ෂණයක් එහෙම නැත්නම් වාසියක් විදියට අපිට කියන්නට පුළුවන් පහසුව. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලගේ ටීවී එක ඔයාලට වොයිස් කමාන්ඩ් වලින්, ඔයාලගේ වොයිස් කමාන්ඩ් වලින් එහෙම නැත්නම් හෑන්ඩ් ජෙස්චර්ස් වලින් වර්ක් කරන විදියට නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා ස්මාර්ට් හෝම් සංකල්පයත් එක්ක. ඒක නිසා අර පහසුව වැඩි කරනවා. ඒ වගේම තමයි මේ ස්මාර්ට් හෝම් එකක් කරලා ඔයාලට පුළුවන් අර මම කලින් සඳහන් කරපු විදියට නිවසක බල්බයක් දැල්වී තිබෙන වෙලාව පාලනය කරන්නට අන්න එවැනි කාරණා කරන්න පුළුවන්. අන්න ඒක නිසා ඔයාලට නිවසේ විදුලිය අනවශ්‍ය විදියට නාස්ති වීම වළක්වා ගැනීමේ හැකියාවකුත් මෙන්න මේක හරහා තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් අදට සමු ගන්නවා. ඔයාලට මතක් කරනවා දසුන් හෙට්ටිකමගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell සලකුණ මත click කරන්න. එතකොට නිවාස ඉදිකිරීම, නිවාස හා සම්බන්ධ වෙනත් කරුණු, නිවාස ලස්සන කිරීමට වැදගත් වෙන කරුණු, ඒ වගේම තමයි අලංකාර නිවාස නිර්මාණවල ඇතුළත පෙනුම, පිටත පෙනුම විස්තර කිරීමත් එක්කම අරගෙන වෙන වීඩියෝ ඔයාලට අපි ඉදිරිපත් කරපු ගමන්ම දැනගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.